අයිබෝන් සිල් දෙනාටම කොරෝනා වසංගත තත්ත්වය නිසා මුළු රටම එකම අවදානම් කලාපයක් බවට පත්වලා තියෙන මේ මොහොත තුළ මම හිතුවා ඔයගලන්ට බ්ලොග් එකක් ගෙනෙන්න. මොකද මගේ YouTube channel එක තුළ මම පුතුලවරු රෝගය ගැන කතා කරන්න පටන් ගත්තට පස්සේ උගදෙනෙක් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳව දැන ගැනීමට මගේ චැනලය පරිශීලනය කරන්න ආරම්භ කරන්න තියෙනවා. එතකොට මගේ YouTube channel එක ඉතින් මේ අවස්ථාවේදී මේ වසංගතකාරී තත්ත්වය හමුවේ ඉන් ආරක්ෂා වීම සඳහා දෙන්න පුළුවන් පොඩි හරි විසඳුමක් තියෙනවා නම් එය ලබා දීම තමයි මේ බ්ලොගෙන් අරමුණ වෙන්නේ. එතකොට අපිට පෙනී යනවා වුහාන් නගරෙන් ආරම්භ වෙච්ච මෙම කොරෝනා වසංගතය ක්‍රමානුකූලව ලෝකෙ පුරාම පැතිරීගෙන යද්දී එක්තරා අවස්ථාවක වුහාන් නගරය තුලින් කොරෝනා ඉවත් වුණා. නමුත් අවසානයේදී මේ හතර හතරලා ශ්‍රී ලංකාවේ වාර්තා වෙන වකවානුව තුලම නැවත වුහාන් නගරෙන් ආරම්භ වෙච්ච කොරෝනාව වුහාන් වලටම නැවත පැමිණලා තියෙනවා. එතකොට ලෝකයේ ගත්තත් එන්නත් කරන ක්‍රියාවලිය පැත්තෙන් ගත්තොත් කොරෝනා වසංගතයේදී එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භ වීමට කලින් තත්ත්වයට වඩා දැන් තත්ත්වය භයානක වෙලා තියෙනවා. රෝගීන් ප්‍රමාණය වාර්තා වීමේ ප්‍රවේගය සහ මරණ ප්‍රමාණය මරණ අනුපාතිකය ඉතාමත් ප්‍රවේගාත්මකව වැඩීම ඒ ප්‍රවේගය ඉතාමත් ඉහළ ගයක් ගන්නවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අමුතින් මම ඔයාලට කියන්න ඕනේ නැහැ. දැන් මේ කතා කරන මොහොත තුළ දිනක මරණ අනුපාතය දිනක මරණ ප්‍රමාණය 170 නිල වශයෙන් වෙනවා. ඒත් අපි දන්නවා ලංකාවේ තුළ රෝගීන් වාර්තා වීම සහ මරණ ප්‍රමාණ වාර්තා වීම කියන මේ දත්ත සම්බන්ධීකරණය සහ දත්ත සම්පාදනය මේ දත්ත ගබඩාවේ පවා මේ දත්ත කළමනාකරණයේ පවා දත්ත ඔයගලන්ට හොමාරු කරලා මහජනයන් නිකුත් කිරීමේ යාන්ත්‍රණයේ පවා දැවැන්ත දෝෂ තියෙන තැනක තමයි මේ ප්‍රමාණය වාර්තා වෙන්නේ. එතකොට විද්වතුන් පවසන විදිහට මේ වගේ මීට මේ වාර්තා වෙන ප්‍රමාණයටත් වැඩි හතියක් තමයි මේවා ගන්නෙ. අපි මේ වාර්තා පිට නොගත්තත් දිනක මරණ ප්‍රමාණය දැන් මේ මොහොතේනකොට 170යි. ඒ වගේම බ්ලඩුන් ප්‍රමාණය 3000 පයින්ව වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය. එතකොට ලෝකේ තත්ත්වය ගත්තොත් ලෝකේ තත්ත්වෙත් එන්නත්කරණය ක්‍රියාවලිය වෙන්න කලින් අවස්ථාවට වැඩිය මේ අවස්ථාවේ රෝගීන් වාර්තා වෙන ප්‍රමාණයත් දැවැන්තද සිහිල කියලා තියෙනවා. මරණ ප්‍රමාණ වාර්තා වෙන ප්‍රමාණයත් ඒක දෙගුණ තෙගුණ භාවයකට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ එන්නත් කරන වැඩපිළිවෙල ගැන යම් යම් දෝෂ තිබුණත් ශ්‍රී ලංකාවේ එන්නත් කරන්නේ සිද්ධ වෙන්න කලින් තමයි පළවෙනි සහ දෙවෙනි රැලි මර්ධනය සිදුවීම වුණේ. එතකොට මේකේ දේශපාලන හේතුත් තියෙනවා. ඒ වගේ දේවල් අපි පැත්තකින් තිබ්බොත් ඊට අමතරව අපි බලන්න ඕනේ ඇයි එහෙනම් මේ එන්නත් කරන ක්‍රියාවලිය තියෙද්දි මෙහෙම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ කියලා. අපි දැක්කම සමාජ දාලා වෙබ් අඩවිවල හුඟක් තැන්වල කියලා තියෙනවා මේ එන්නත් කරන ක්‍රියාවලිය වෙලා තියෙන ඇත්තටම වැඩිවීම. මොකද මිනිස්සුගේ පරිසම නැතිලා තියෙනවා. මීට කලින් එන්නත් කරන්නේ ක්‍රියාවලිය නැතිනකොට මිනිස්සු අඩුම තරමේ සුවධර්ණ ටිකක් හරි බීලා පරිසම් වල හිටියයි කියලා. ඒ කතාවේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවා. හේතුව මොකක්ද දන්නවද? මේ ලෝක කොරෝනා මර්ධන එන්නත් කරන ක්‍රියාවලිය මගින් ජනතාවට ඊනිය ආත්ම විශ්වාසයක් අනියම ව්‍යංගයෙන් හරි ලබා දීලා තිනවා. ඒ වැක්සීන් එක ලබා ගත්තට පස්සේ කොරෝනා වලින් තමන් 100% ආරක්ෂිතයි කියලා. ඒක එහෙම නෙමෙයි, ඒක සෞඛ්‍ය අංශමයි. කියන්නේ මේ වැක්සීන් ලබා දෙන ලෝක සෞඛ්‍ය වැක්සීන් නිර්දේශ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පැහැදිලිව කියනවා වැක්සීන් කියන්නේ කොරෝනා වලින් කොරෝන හැදින්නේ නැහැ කියලා දෙන සහතිකයක් නෙමෙයි කියලා පැහැදිලිව කියනවා. නමුත් ඒක ලෝක වාසීන්ට ගිහිල්ලා තින්නේ වැක්සීන් එක ගහගත්තාන් පස්සේ කොරෝන හැදින්නේ නැහැ කියලා. හොඳ උදාහරණය තමයි ජෝ බයිඩන් එයාගේ ට්විටර් ගිණුමේ එයා
රටේ ජනගහනය 50%කට වැඩි එන්නත් කරාට පස්සේ ප්‍රධාන වශයෙන් මේ ජනාධිපති ට්වීට් එකකින් මෙදැම්මා දැන් අපි රටේ භාගයේ 50%කට වැඩි එන්නත් කරන ක්‍රියාවලිය කරලා තින්නේ ඒ නිසා එන්නත් කරන්නේ සිදු කරලා ආයට කොරෝනා නිරෝධායන නීති අනුගමනය කිරීම අනවශ්‍යයි ඒ කියන්නේ මාස්ක් පැනදීම අනවශ්‍යයි කියලා එයා නීතියක් දෙනවා. එතකොට මේ ඇමරිකාවේ අපි දන්න ඇමරිකාවේ ජනාධිපතිගේ මතයක් මේ ලංකාවේ ජනාධිපතිගේ මතයට වගේ නෙමෙයි ලෝක මතයට බලපානවා. එතකොට මේක ඇමරිකාවේ මේ මොහොත වෙනකොට කොරෝනා මර්ධන ක්‍රියාවලිය අපි ඒක වෙනම කතා කරමු. එතනත් දරුණු විදිහට කොරෝනා රෝගීන් භාවි වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව යම්කිසි අඩුවක් තියෙනවා. නමුත් ඕගොල්ලෝ අදටත් අද දැන් මේ මොහොත කියලා බලන්න වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වෙන රටවල් සාමාන්‍ය රට මරණ වාර්තා ප්‍රමාණය මරණ ප්‍රමාණය වාර්තා රටවල් ගියා පොඩ්ඩක් සමීක්ෂණයක් කරලා බලන්න වැක්සිනිය තිබ්බත් මොන රටවල් ඉස්සරහින් තින්නේ කියලා. ඒ ජනාධිපතිවරයෙක්ට එහෙම කියන්න දෙන අයිතිය මොකද්ද? හරිනම් ඕක කියන්න ඕනේ ලෝක සෞඛ්‍ය සංවිධානය. නමුත් ලෝකේ පංච මහා බලතුන්ගෙන් ඉහළම බලවත් රාජ්‍යයක් වන ඇමරිකා ජනාධිපතිතුමා මේක ට්විටර් ගිනුවමින් මේක පහල කරලා තියෙනවා. ඔකලන් දැන්ුණා ගිහිල්ලා මේක බලන්න පුළුවන්. මේක මාස කීපයකට එක ලංකාවේ හතරවෙනි දවස්වල වාර්තා වෙන්න කලින් තමයි ජෝ බයිඩන් ට්විටර් ගිනුවමින් ඔය ස්ටේටස් අප්ඩේට් එක ඔය ස්ටේට් ඔය පෝස්ට් එක ළමන්නේ ට්විටර් ගිනුවමින්. එතකොට අපි දන්න ඇමරිකාවේ ජනාධිපතිට කොයි වගේ ජන ප්‍රසාදයක්ද රට තුල තියෙන්නේ කියලා අපි ඒක ගැන වෙනම පස්සේ වෙලාවක කතා කරමු. මේක දේශපාලනක මේක නෙමෙයි. මේ දේශපාලනය අනිවාර්යයෙන්ම බලපානවා. කෙසේ නමුත් ලංකාවේ අපි ලංකාවේ දත්තයට ආවන් පස්සේ ලංකාවේ අර ගෝලීය වශයෙන් තියෙන කතන්දරේම තමයි තියෙන්නේ. මුලුවට ගිහිලා තියෙන්නේ වැක්සීනය තමයි මේකට විසඳුම. කියන්නේ වැක්සීනය තමයි කොරෝනා වලින් බේරෙන දෙවියා කියලා වැරදි අදහසක් ඔළුවට ගිහිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔයගලන්ට අර සමාජ ජාල වෙබ් අඩවි වල ගියාට පස්සේ උනත් වැක්සීන ක්‍රියාවලිය අලලා හුඟක් දෝෂාරෝපණ උනත් එල්ල කරන්නේ. කියන්නේ දේශපාලනේ වගත්තා. දැන් මම සාමාන්‍යයෙන් මේ මෙතන දේශපාලනේ කතා කරන්න යන්නේ නැහැ. දේශපාලනික මතය කුමන වුණත් කුමක් වුණත් ජනතාවගේ තියෙන කියන්නේ ඒ කමෙන්ට් වලින් පෙන්නන්නේ දැන් අපි සාමාන්‍ය ආණ්ඩුව පැත්තේ අපි දන්නවා වෙනම වැරදි රාශියක් තියෙනවා. මම මේ කතා කරන්නේ මේ වැරදි ගැන නෙමෙයි. Facebook කමෙන්ට්ස් ඒ වගේම අපි එසැන හෙලකුරු කමෙන්ට්ස් ගත්තන් පස්සුනත් බොහෝ පුරවැසියන් බයින්නේ ආණ්ඩු රජයට මේ එන්නත් කරන ක්‍රියාවලිය කරවේ නැත්තම් මේ කරගන්න බෑ මේක කරගන්න බෑ ඒ වගේ දෙයක්නේ කියන්නේ. ඒ කියන්නේ ඒකලංගේ එතනින් කියන්නේ ඒකගේ මනසේ තියෙන්නේ මේ එන්නත් ටික ගහගත්තට පස්සේ වැඩේ හරියි කියලා. දැන් අත වශයෙන්ම කියනවා නම් ලංකාවේ කිසිම එන්නත් කරන ක්‍රියාවලියක් නොවන අවස්ථාවකදී තමයි පළමු සහ දෙවෙනි රැලි වර්ධනය කළේ. ඒ වර්ධනය කළේ අත වශයෙන්ම රටේ සෞඛ්‍ය අංශවල ජයසිංහ මහත්මයා විශාල සේවයක් මේ තුළ සිද්ධ කරා. දේශපාලන එතරම් බලපෑවා එතුම වයින් කරා. ඒක ප්‍රධාන හේතුවක් වුණා ඊළඟ රැලි වෙන්න. අපි මං දේශපාලන පැත්තට මෙතන වැඩි යන්නේ නැහැ. මොකද ඒ ගැන කතාවල මේ කතාව වෙනම පැත්තකට යන නිසා කොහොම නම් මම මේ කතා කරන්නේ ඒ කාලේ එන්නත් කරන ක්‍රියාවලිය තිබෙන්නේ නැහැ. අපි දන්නවා පැහැදිලිව මේ පවතින තත්ත්වයේ එක නිශ්චිත අවස්ථාවක් තමයි යුක්‍රේන ප්‍රකුර කියන අවස්ථාව. බැන්ඩික්ස් පොකුර කියන අවස්ථාවක් වැඩගත් වෙනවා. නමුත් ආසන්න හේතුව යුක්‍රේන් පොකුර. ඒ වගේම සිංහල අලුත් අවුරුදු පොකුර කියන සිංහල අලුත් අවුරුදු කියන අවස්ථාව ගොඩක් එක ඇවිල්ල ප්‍රධාන අවස්ථාව මේ තත්ත්වයට එන්න. එතකොට මේ තත්ත්වයට එන්නදී එන්න අවස්ථාව ගත්තන් පස්සේ ඒ අවස්ථාවේදී අපි වැක්සින ක්‍රියාවලිය ආරම්භ කරමින් තමයි පැවතුනේ. එතකොට දැන්ුණත් මිනිස්සු හිතන්නේ දැන් වැක්සින් ක්‍රියාවලිය සිද්ධ කරගෙන යනවා නිවෙස් වලටත් පැමිණ වැක්සින් කරන සිද්ධ කරනවා. ඒතකොට මේ මොහොතේ වුණත් අපිට වෙනවා ලහිලයි හැම බොහෝ දෙනා වැක්සින් සඳහා යන ප්‍රවා දෙයක්. ඒතකොට ඒකෙදි හුඟක්න මේ වැක්සින් එක ගන්න ඔන්න දැන් කොරෝනා එනවා. ඒකෙන් කොරෝනා වලින් බේරෙන්න දැන් අපි කොරෝනා දැන් නැති වෙනවා. එහෙනම් මේ වැක්සින් එක ගහගත්තොත් කියන අදහසකින් තමයි කරන්නේ. ඒ නිසාම තමයි ඔය කියන වැරදි අදහස වැක්සින් එක ගහගත්තොත් ඔක්කොම හරි දැම්මට මේ හැදෙන්නේ නැහැ කොරෝනා කියන අදහසක් නැහැ. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එහෙම නිර්දේශ ඔහු වෙබ්සයිට් එකේ ගිහිල්ලා බලන්න. ලෝක සංවිධානයේ සෞඛ්‍ය සංවිධානයේ කියන්නේ නැහැ වැක්සීන් එක ගැසීම කොරෝනා වලින් බේරීමේ සාධකයක් කියලා කියන්නේ නැහැ. වැක්සීන් එක ගහන්නේ ආරක්ෂාවට. ඒක ආරක්ෂාවට තියෙන දෙයක්. ඒක නිකන් වාහනේ යනකොට අපි සීට් බෙල්ට් එක දාගන්නවා වගේ දෙයක්. සීට් බෙල්ට් එක දාගන්න කියන්නේ නැහැ ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ කියලා.
අනතුරක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ මේ වැක්සීන් එක කියන්නේ සීට් බෙල්ට් එකක් විතරයි. නැතුව අනතුරු වෙන්නේ නැහැ කියලා එකක් නෙමෙයි. ඒ කියන්නේ අනතුරු වෙන්නේ නැතුව කාර් එක ඔටෝ රොබෝ තාක්ෂණයෙන් පසුගෙන යෑමක් වගේ එකක් නෙමෙයි මෙතන වෙන්නේ. වාහන රිය අනතුරු වෙන බලක්වන්න අපි වෙන හානි අඩු කරන්න සීට් බෙල්ට් එක දානවා වගේ ක්‍රියාවලියක් තමයි වැක්සීන් එක කියන්නේ. කියන්නේ ඒක මේ ලෝ ඒක හුඟ දෙනෙක් සාම කීප දෙනෙක් දන්නවා. නමුත් බොහෝ දෙනාගේ හිත් තුල තියෙන්නේ මේක ඇවිල්ලා කොරෝනා වලින් බේරීමේ සම්පූර්ණ පළිහක් විදිහට තමයි ඒගොල්ලෝ දකින්නේ. මේ නිසා තමයි වෙනම දේශපාලනික අර්බුදයන් තියෙනවා, යාන්ත්‍රණයේ අර්බුදයන් තියෙනවා. නමුත් මේ කාරණේ හුඟ දෙනෙක් දන්නේ නැහැ. මේ ඊනියා විශ්වාසය නිසා තමයි ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම සාධනීය වශයෙන් ඊනියා ආත්ම විශ්වාසය නිසා තමයි ලෝකෙ විතරක් නෙමෙයි ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් ඉතාමත්ම කැපී පෙනෙන ලෙස රෝගීන් වාර්තා වීමක්, ඒ වගේම මරණ ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ. වැක්සීන් නොතිබෙන කාලේ මිනිස්සු බයටම ගොඩක් පරිස්සම් වුණා. ඒ නිසා මෙපමණ මේ ප්‍රවේගයකින් ලෙඩුන් හෝ මරණ ප්‍රමාණ වාර්තා වුණා. විශේෂම ශ්‍රී ලංකාවේ ගත්තොත් ශ්‍රී ලංකාවේ මහජනයා ඒ කාලේ හොඳ ඒ කියන්නේ පළවෙනි සාදෙන දැරවලදී ඇත්තට මේ රෝගයට බය වුණා. බය වෙලා ඒ විදිහට සෞඛ්‍ය උපක්‍රම වෙන රටවල් වලට ඉන්දියාවේ ඇමරිකාවේ මිනිස්සුන්ට වැඩිය ඉතාමත්ම විනය කරපු විදිහට ඒ කර අපි දැක්ක ඇමරිකාවේ කොරෝනා වලින් බේරෙන්න රජෙන් මේ ඩොලර් ප්‍රමාණයක් දෙනවා ඉක්වන් පස්සේ ඒ රටේ මිනිස්සු උද්දච්ච වුණා අපිට රජෙන් ඕනේ නැහැ කියලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් වැඩ ගන්න ඉල්ලුවා. ඒගොල්ලෝ යනවා ඒගොල්ලෝ කිසිම මායිම කරගත්තේ නැහැ. ඉන්දියාව ගත්තට පස්සේ ඉන්දියාවේ කොරෝනා කියන එක නාමයක් ඒගොල්ලන් තිබ්බනේ ඡන්ද ඒ කටයුතු වල අපේ ලංකාවේ ඡන්ද තිබෙගෙන කතාව. නමුත් කොරෝනා කියලා ඒගොල්ලෝ කිසිම චාරයක් නැතුව තිබ්බා. නමුත් ලංකාවේ මිනිස්සු විශේෂ මම කතා කරන්නේ පළවෙනි රැල්ල ගැන. පළවෙනි රැල්ලේදී අපි දැක්ක ජනතාවගේ පැත්තෙන් විශාල සහයෝගයක් රජයට ලබා දීමක් සිද්ධ වුණා. ඒ මොකද ජනතාව ප්‍රධාන වශයෙන් බය වුණා. මේ ගැන අවබෝධයක් ආවා. ඒගොල්ලන්ගේ ඔළුවට ගියේ මේකට බෙහෙත් නැහැ කියලා. ඒ කියන්නේ කොහෙත්ම බෙහෙත් නැහැ. මහාරාන්තික රෝගයක් විදිහට ඒගොල්ලෝ දැක්කේ. කොරෝනා මහාරාන්තික රෝගයද නැද්ද කියන එක වෙනම කතා කරමු. ඒ කියන්නේ ඒගොල්ලෝ දැක්ක මේක AIDS වගේ. ඒ බය තියෙනුනේ. බය තිබ්බ නිසා මේ මිනිස්සු ගොඩාක් පරිස්සම් වෙලා පළවෙනි රැල්ල විශාල මහජනතා විද්‍යාලයකටත් ඇතුළු ඒක බේරුණා. ඉතින් අපි ගත්තන් පස්සේ අපි ඇත්තටම ගත්තොත් මේකේ අපි ගත්ත අවුරුදු පොකුර පැත්තර ගත්තන් පස්සේ ඒකේ මිනිස්සුන් අමතක වුණා. ඒකේ මිනිස්සුන්ගේ වරදක් තමයි. නමුත් රජයේ ප්‍රධාන වරදක් තිබ්බා. කොරෝනා අමතක කරා. වැක්සින ක්‍රියාවලියකුත් මුකුත් නැතුව ඒගොල්ලෝ කිව්වා දැන් කොරෝනා ඉවරයි බලෝනි ඉදියට ජොකි කරවල්ලයි කියලා අවුරුදු කෑවා. මිනිස්සු රජයේ මුකුත් කිව්වා මුකුත් නොකිව්වා හෝ නොකිව්වත් මිනිස්සුත් අමතක වුණා කොරෝනා කියලා එකක් තියෙනවාද කියලා. අවුරුදු කෑවා. අවුරුදු ගාලි වෙල්ල ඒකේ ප්‍රතිපලය දැන් අපි ලස්සන්ට අත්විඳිනවා. එතකොට දැන් එන්නත් කරන ක්‍රියාවලිය කරනවා. මේ එන්නත් කරන ක්‍රියාවලිය කරා ජනතාව හිතන් ඉන්නවා නම් එන්නද කියලා කියන්නේ මේක ඇවිල්ලා කොරෝනා හැදෙන්නේ නැති පූර්ණ ආරක්ෂණ පලියක් කියලා. ඒක එහෙම එකක් නෙමෙයි. මේක සීට් බෙල්ට් එකක් විදියට හිතාගන්න. ඒක තමයි අංක එක. අංක දෙක තමයි කොරෝනා මේ එන්නත මේක ගැහුවට පස්සේ හොඳට මතක තියාගන්න නැත්නම් මේ වෛරසයේ ප්‍රභේද බිහි වෙනවා. ප්‍රභේද වෙනස් කරනවා. එතකොට මේ වැක්සීනයට අදාළ වන ප්‍රභේදයන් වලින් වැළකීමට සහ ඒවත් එක සටන් කරන්න තමයි මේ වැක්සීනය නිසක වශයෙන්ම වැඩ කරන්නේ. එසේ නැති වුණොත් දැන් ප්‍රභේද වෙනස් වෙනවා. වෙනස් වෙන ප්‍රභේදයක් આવුවොත් මේ වැක්සීනට අදාළ නෝන. අපි දන්නේ මේ වෛරසයේ පුදුම විදියට ළඟ ළඟ ප්‍රභේද වෙනස් කරනවා. වැක්සීනට අදාළ නොවන ප්‍රභේද ඔබ වෙත આવුවොත් නිසක වශයෙන්ම නැවතත් කොරෝනාව හැදෙන හැම අවස්ථාවක් තියෙනවා. වැක්සීනියක් ගහපු වෙලට හැදිලා තියෙනවා. වැක්සීනියක් ගහපු වෙලට හැදිලා මැරිලා තියෙනවා. ඒ වගේම කවුරුත් නොකියන දත්ත බලන්න වැක්සීන් එක ගහලා මුකුත් ලෙඩක් තිබෙන්නේ නැති නිරෝගී සම්පන්නයි මැරිච්ච අවස්ථාව පොඩි ප්‍රතිශතයකින් වුණත් ගණනින් ගත්තොත් සාධනීය පිරිසක් මැරිලා තිනවා. ඕකට ඒවත් දත්ත ඇතුව ඕකට ඒවත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ කිව්ව කතාවේ මුකුළු නිසා වශයෙන්ම යම් කිසි බියක් දැනෙනවා ඇති. මේ වැක්සීනය අපි ගහ ගන්න ඕනද
නැද්ද කියන කතන්දරේ අංක 1 මම ප්‍රධාන වශයෙන්ම කියන්නේ වැක්සීනිය ගසා ගැනීම කියන දේ නිසක වශයෙන්ම එක පුද්ගල කැමැත්තක් සහ පුද්ගල අයිතියක් විදිහට තමයි මම ලගින්නේ ලෝක සංග සංවිධානයේ විශේෂම නිර්දේශයක් දීලා තිනවා වැක්සීනිය ගහ ගන්නකොට තමන්ට ඇති ආසාත්මිකතාව පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න කියලා ඒ කියන්නේ බෙහෙත් වලට ආසාත්මිකතාව තියෙන අයට මේ වැක්සීනිය තරම්ම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේ අපි දන්නවා මුගක් මුකුත්ම ලෙඩක් නැති නිරෝගී අයට උනත් මේ වැක්සීනේ ගෙවුවට පස්සේ යම් කිසි සැලකිය යුතු අතුරු ආබාධ මේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මම අර කලින් කිව්වේ සැලකිය යුතු ප්‍රමාණය ගණන් වලින් ලොකු ප්‍රමාණ නෝනට 100ට ගණන් වලින් ලොකු ප්‍රමාණ නෝන සැලකිය යුතු ප්‍රමාණයක් ලෝකේ වැක්සීනේ ගහන මිය ගිහිල්ලා තියෙනවා. මේක හිතලුවක් නෙමෙයි ගිහිල්ලා බලන්න. ලංකාවේ වැක්සීන් එක ගහපු නිසා වැඩිචා ඉන්නවා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය මේක විද්‍යානුකූලව පරීක්ෂණ කරලා ඔප්පු කරලා නැහැ. සාමාන්‍ය තම උපකල්පනයක් තියෙනවා වෛරසය ඇඟ ඇතුලේ තියෙද්දී වැක්සීනේ ගැහුවොත් මරණයට පත්වීම දක්වා මේ රෝගී තත්ත්වේ දරුණු වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඒ වගේ අවස්ථා ඒ කියන්නේ මැරිච්ච අවස්ථාවලදී ඒක පරීක්ෂණ කරලා දත්තවත් ඇවිල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් ඒ වගේ උපකල්පනයක් තියෙනවා. එතකොට ලංකාවේ තේ තත්ත්ව තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් වෙනමුකුත් ඕනේ. අපේ නේබර්හුඩ් එකේ එහෙම තසල්වාසි සයිනෝෆාම් පළවෙනි මාත්‍රාව ගෙවුවා. නමුත් උන්ට කොරෝනා හැදුණා. නිරෝධායන වෙලා ආවා. දෙවෙනි මාත්‍රාව ගන්න හම්බුනේ නැහැ. මොකද නිරෝධායන කාල සමය පහු වෙන්න ඕනේ කෙනෙක්. උන්ට හොඳයි. නමුත් අර ඊළඟ මාත්‍රාව ගැසීම සඳහා අවශ්‍ය වෙන නිරෝධායන කාල සමයක් තියෙනවා පහු කරන්න. ඉතින් ඔකට පේනවා ඇති මේ වැක්සීනේ යම් යම් අරුද්ධතා නැතුව නොවේ තියෙනවා. ඔබ වැක්සීනය ගහ ගන්නවනේ ඒක ඔබගේ පුද්ගලාන අයිතිය. පුද්ගලනු බද්ධ අයිතිය. නීතිය ගැන කතා කරොත් මට මතක විදිහට නියුම්බර්ග් කේතයට අනුව වැක්සීන් හෝ වෙන යම් හෝ සෞඛ්‍යමය හෝ ප්‍රතිකාරමය හෙද කටයුත්තක් පුරවැසියාගේ කැමැත්තකින් තොරව ඔහු වෙත ඉදිරිපත් කරන්න බෑ. සරලව කිව්වොත් මේ වැක්සීනය නීතියක් මගින් පුද්ගල අකමැත්තකින් ගහන්න බෑ. පුද්ගලයාගේ කැමැත්ත අවශ්‍යයි. ඒක තමයි නියුම්බර්ග් කියතේ මට මතක විදිහට ඕගොල්ලෝ හොයලා බලන්න. ඒක මානව අයිතියක් විදිහට තමයි සලකන්නේ. බලෙන් ගහන්න බෑ. නමුත් අපේ දැන් ලංකාවේ පිළිගැනීමක් තියෙනවා. අහවල් ස්ථානට යන්න බෑ වැක්සීන් කාඩ් පත නැතුව. ඒ නිසා බොහෝ දෙනා වැක්සිනය ගන්න අකමැති වුණත් මෙන්න මේ කාඩ් පත ලබා ගන්න අවශ්‍යතාවය නිසා ඒකල හිතන ඒ කාඩ් පත අවසර පත කොහෙවත් යන්න බෑ, දිස්ත්‍රික්ක පයින්න බෑ, පළාත් පයින්න බෑ, බැංකුවකට යන්න බෑ, ඒ වගේ ස්ථානකට යන්න බෑ. ඒ නිසා මම අකමැති වුණත් මට මේ වැක්සිනය ගහ ගන්න ඕනේ කියලා තීරණයක් අරන් යන අයත් තියෙනවා. නමුත් මතක තියාගන්න අපි දන්නේ ලංකාවේ නීති ලංකාවේ නීති අමුතු නීතියක් අපි ගන්න දන්නවනේ හොඳටම. එතකොට නමුත් නියුම්බර්ග් කේතයට අනුව එහෙම නීති දාන්න බෑ. එතකොට ඔයගොල්ලෝ අහන්න පුළුවන් එහෙනම් මොකද මේ රටේ හැමේ සම්බන්ධය කියලා. හොඳ ප්‍රශ්නයක්. අපි මතයේ තියෙන්නේ මේ අපේ දැන් ජන සම්මතයේ තියෙන්නේ රට යන්න නම් මේ එන්නත් කරන ක්‍රියාවලිය කරන්න ඕනේ. ඒකෙත් රටකට ඇතුල් වෙන්න නිරෝධායන ක්‍රියාවලියකට තොරව රටකට ඇතුල් වෙලා කිලින්ම යන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම ඒ කියන්නේ සයිනෝෆාම් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත් නොපිළිගන්න රටවල් තියෙනවා. අපි දන්නවා ෆයිසර් සහ ඉතින් ගියාට පස්සේ ඇමරිකා නිෂ්පාදිත එන්නත මොඩර්නා එන්නත ඔය දෙක විශේෂම ෆයිසර් එන්නත ගහලා තියෙන්න ඕනේ. ඒ ෆයිසර් එන්නත ගහලා තියෙන හැටි විතරයි නිරෝධායන ක්‍රියාවලියකින් තොරව රටට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ ඔස්ට්‍රේලියාවට යනවා. සයිනෝෆාම් එකවත් ඇස්ට්‍රා ෆයිසර් එක ගහපු විතරයි සයිනෝෆාම් එකවත් ඇස්ට්‍රාසෙනිකා ගහපු එන්නත් පිළිගන්නේ නැහැ. එම රටට විපපණක් නෙමෙයි මගේ මේ IELTS කරන සිතුවේ ළඟදී ආවා සූම් වලට. සූම් එකේ එයා කැනඩා වලට යන එක්කෙනෙක්. කැනඩා වලට ෆයිසර් එක ඕනේ. අනිත් එන්නත් කරන ක්‍රියාවලිය පිළිගන්නේ නැහැ. ඒතකොට මේ මොහොතේ වෙනකොට මන් දන්න ඉන්න ඔස්ට්‍රේලියා යන්න ඕනේ වීසා එක වදින්න ඕනේ. ඒ නිසා සයිනෝෆාම් ඇස්ට්‍රාසෙනිකා ඒව ගහන්න නැතුව වීසෙක් ගන්න ඕන නිසා ෆයිසර් එන්න තැනකම් බලන් ඉන්නවා. ඒත් අපි දන්නවා ලංකාවේ ෆයිසර් මොඩර්නා එන්නත් නෙමෙයි ප්‍රසිද්ධ, ඇස්ට්‍රාසෙනිකා
සයිනෝෆෝම්. එතකොට දැන් බැරි වෙලාවත් දැන් ඔය මාගේ ඔය කියන සූම් එකේ ඉන්න මේ මගේ ස්ටුඩන්ට් එයා ගහලා තියෙන්නේ සයිනෝෆෝම් එක. එතකොට දැන් සයිනෝෆෝම් හරි ඇස්ට්‍රාසෙනිකා හරි ගැහුවම පස්සේ වෙනෙන්නත් ගහන්න බෑ. රයිට්. මේ ස්පුට්නික් කියන තර ලංකාව තුල තියෙනවා. නමුත් ඔස්ට්‍රේලියා පිළිගන්නේ ෆයිසර් එක විතරයි. එතකොට වෙන එන්නතක් ගහපු කෙනෙක්ට ආයි ෆයිසර් එක ගහ ගන්න බෑ. එතකොට තියෙන මං ඇහුවා එයාගෙන් ඒ මගේ කැනඩාවට යන්න බලාපොරොත්තු වෙන ඉන්නේ මගේ IELTS ශිෂ්‍යයාගෙන් මං ඇහුවා සූම් එකෙන් මං කරන්නේ IELTS ගැප් නිවසට එන්නේ නැහැ. එතකොට ඒකෙදි මං ඒ ශිෂ්‍යයෙන් ඇහුවා දැන් මොකද ඔයා කරන්නේ කියලා. ඒක කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ සයිනෝෆාම් එක ගැහුවා වුණත් හැබැයි එතකොට දින 14 21 වගේ නිරෝධායන සමයක් කැනඩාවේ ඉඳලා තමයි රටට යන්න ඕනේ කියලා. ඉතින් හැබැයි අපි දැන් තව කට්ටියක් ඉන්නෝනේ ෆයිසර් එක එනකම් බලන් ඉන්න ඔස්ට්‍රේලියාවට. නමුත් ෆයිසර් එක විතරයි පිළිගන්නේ කියලා කියන්නේ. ඔන්න ඕක තමයි හැම පණිවිඩයම බාගට අහගත්තන් පස්සේ වෙන්නේ. ඕගොල්ලෝ රට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් A to Z මේ කාරණේ විමසලා බලන්න. දැන් මම රට යන්නේ නැහැ. මම කරන්නේ IELTS සඳහා ඉගැන්වීම පමණයි. මට රට යෑම කිසියම් බලාපොරොත්තුවක් නැහැ. සංචාරය පිණිස මම රට යන මේක වෙන කතන්දරයක්. නමුත් මේ කාලව ගන්නනේ ඉදිරි කාලව ගන්නනේ මම රට යන්නේ නැහැ. දැන් මට ඒ ගැන අදාළවත් දෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ රට යන සංචාරයකට හරි ඉන්න කෙනෙක් නම් මේ ගැන A to Z දන්න කෙනකින් හරියටම හොයලා බලන්න. දැන් ඔය මං කියන කෙනා මේ කලින් සයිනෝෆාම් එක ගහලා තිබ්බා. දැන් එයාට වෙන ෆයිසර් ගහන්න විදියක් නැහැ. දැන් එයා සයිනෝෆාම් එන්නත් මාත්‍රාම සම්පූර්ණ කරලා එයා දැන් කැනඩාවේ ගිහිල්ලා ඒකේ දැන් කැනඩාවේ ගිහිල්ලා එයා නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ රටට ඇතුළු නැට වීසා එක වදිනවා. නමුත් ඔය වගේම මොකක් හරි ක්‍රියාවලියක් තමයි යැත්තේ ඔස්ට්‍රේලියාව හෝ අනිත් රටවලට යන්න. දැන් අපේ ලංකාවේ බලන් ඉන්නනේ ෆයිසර් කෙනකම් වීසා එක ගහන වීසා එක වද්ද ගන්න. ඒත් ඔය වගේම දෙයක් තමයි ඔස්ට්‍රේලියාවටත් ඇත්තේ. එපමණක් නෙමෙයි ඔය ඔක්කොම අපි අර ලූ ඒවනේ තියෙන අපි මේ හරියට වෙබ්සයිට් ඇනලයිස් කරලා දන්න කෙනෙක්ගේ මේක ඩීප් ගිහිල්ලා බලන්නේ නැහැ. අපේම අවසාන නිගමනයකට එනවා. ඒගොල්ලෝ ඒ කියන රටකට යන්න බෑ ඉන්ජෙක්ෂන් එක නැතුව වැක්සින් එක ගහගෙන නැතුව රටකට යන්න බෑ කියන කතාව හරියට අත්දැකීම කරලා බලන්න. ෆයිසර් එක ඕන තැනදී සයිනෝෆාම් එක ගහගෙන සයිනෝෆාම් එක පිළිගන්න බැරි අවස්ථාවකදී ඒ රටේ එහෙනම් දෙවෙනි ඔප්ෂන් එක විදිහට නිරෝධායන වෙලා යන්න දෙනවා නම් එහෙනම් ඒකම සමානයි මොකද? වැක්සින් එක ගහගන්න නැතුව ගිහිල්ලා නිරෝධායන වෙලා රටට බහිනවා. එහෙම අපිට උපකල්ප දෙන්න පුළුවන්. හැබැයි ඒක ජන සම්මතයට ඇවිල්ලා නැහැ. ජන සම්මතය කියන්නේ වයිස් වැක්සින් එක ගහගත්ත නැත්නම් වීසා එක වදින්නේ නැහැ කියලා. ඒතකොට ඒ රට යන කතාවනේ. ලංකාවේ තුලත් ඔය වගේ බීතියක් තමයි දැන්න තියෙන්නේ. තාම එහෙම නීතියක් නැහැ. අනාගතේ එනවා කියන රාවයක් තියෙනවා. නමුත් මතක තියාගන්න මේ රටේ දෙවැන්ත විදියට බෙහෙත් වලට ආසාත්මිකතාව තියෙන මිනිස්සු ඉන්නවා. එතකොට ඒ අයට නීතියක් ආවත් ඒ ආසාත්මිකතා කාටපත පෙන්වලා යන්න පුළුවන් ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම එනවා. මොකද කොහෙටවත් යනවට වැඩිය තමන්ගේ ජීවිතය රැකගන්න වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ ඇත්ත වශයෙන්ම මේ එන්නත් බිය වෙනවා නම් සෝ මේ බින්නත් ලබා ගන්න අකමැති නම් ඔබගේ අයිතිය ගැන මම මේ කියන්නේ. මම මෙතන කියන්නේ එන්නත් ගහන්න කියලාවත් එන්නත් නොගහන්න කියලාවත් මම කියන්නේ. ඔබට ඒ පුද්ගලික අයිතිය තියෙනවා ගැසීම සහ නොගැසීම. කාටවත් බල කරන්න බෑ. මොකද අංක එක එන්නතක් සාමාන්‍ය ක්‍රියාවලියට අනුව එළියට එන්න අවමයේ අවුරුදු 10 කාලයක් ගත වෙනවා. මම මේ කතා කරන සත්‍යම ප්‍රමාණයි. පරීක්ෂණානුකූලව එන්නතක් සුවාගත්තට පස්සේ මුලින්ම ඒක රසායනාගාර පරීක්ෂාව කරනවා. ඊට පස්සේ සත්ව පරීක්ෂාව කරනවා. ඊට පස්සේ තෝරා ගන්න නියදී පරීක්ෂාව කරනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව සමාජය දාලා ඒ තුළ පරීක්ෂා කරන අවසානයේ තමයි ලෝක ජයවේ මට්ටමින් එන්නතක් නිකුත් කරන්නේ. මේ ක්‍රියාවලියට අඩුම වසර දෙකක් ගත වෙනවා එන්නත් කරන එන්නතක් නිපදවන්න සාර්ථක අතුරු ආබාධ ආවම. නමුත් කොරෝනාව වසංගත තත්ත්වයක් විදිහට ලෝක වසංගත තත්ත්වයක් විදිහට ලෝකෙ එළියට එන්නේ 2019 නෙමෙයි 2020 තමයි. 2019 නිවේදනයේ ගන්න නමුත් ජෛව සංගත තත්ත්වයක් බවට WH කියන්නේ ග්ලෝබල් පැන්ඩමික් සිටුේෂන් එක කියලා රිපෝට් එක ගහන්නේ 2020 ගහන්නේ රිපෝට් එක. ඒතොර දැන් මේ 2021. එතකොට අවුරුද්දක් යාන්තමට අවුරුදු කාලයක් ගෙවිලා යන මේ මොහොතක
නිපද වෙන එන්නතක් තමයි එන්නත් ටිකක් තමයි මේ ඉන්නේ. එතකොට මම මේ කතා කරන්නේ බටහිර විද්‍යාව පැත්තෙන් ගත්තා. වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තා. විද්‍යානුකූලව හරියට ඇනලයිස් කරලා ගත්තා. ලොකු අඩුවක් ඕගලන්ට මම මේ පෙන්නලා දෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. අපිට උපකල්පන දෙකයි එහෙනම් තියෙන්නේ. එක්කෝ මේ වෛරසය ගැන ලෝකෙට කියන්න කලින් අවුරුදු කීපයකට කලින් එන්නත් හදලා තිබිලා තියෙනවා. එහෙම කන්ස්පිරසි තියරිස් මම මෙතන කන්ස්පිරසි තියරිස් ගැන කතා කරන්න යන්නේ නැහැ. එහෙම කතා කරොත් ඔයගොල්ලෝ මේකට ඉන්ට්‍රස්ට් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් අපි මේ ඉන්නේ ලැබ් එකක් විදියට මේ ඉන්නේ. يعني අපි තාමත් පරීක්ෂණ අනුකූලව ගහගහ කරලා තමයි ඉන්නේ. මොකද වෙන්නේ කියලා බල බල. මම මේ කතා කරන සත්‍ය. මේ අතත් තේරුම් අරගෙන ඔබගේ කැමැත්තට අනුව ඔබට පුළුවන් කැමති නම් එන්නත ගහගන්න. කැමති නම් එන්නත නොගහ ඉන්න. බල කිරීම බෑ. බල කිරීම කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදීව. ඔබ අකමැති නම් නීති වලට බය වීසක වදින්න එහෙමයි කියලා ගහගන්න යන්න එපා. අකමැති නම්. අකමැති නම් තමයි ඔබගේ අපි කියන්නේ අපි ඉන්ස්ටින්ක්ට් කියලා. අපි අර යටි අපිට දෙන්නේ ඉවක්. මේක හොඳ නෑ ගහගන්න කියලා. ඒ ඉවට ඔයා සමන් දෙන්න. මොකද සාධනීය පිරිසක් ඉන්නවා වැක්සින් එක ගහගෙන මරණයට පත් වෙච්ච අය. ඒක ප්‍රතිශත වලින් සුළු වගේක් වෙන්න පුළුවන්. නමුත් ඒ සුළු වගේ ප්‍රතිශතයට ඔබ අයිති වුණොත් කවුරුත් ඔය කියන්නේ නැහැ. ඒ වෙන කතන්දරය. එතකොට අනිත් කාරණේ එන කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා. අංක එක වැක්සින් එක ගැහුවා. වැක්සින් කියන්නේ මං කියන්නේ සීට් බෙල්ට් එකක් කියලා. වැක්සින් එක ගැහුවා හෝ නැගැහුවා ඔබ මේකට මේ රිය අනතුරක් විදිහට මේක දකින්න මේ අනතුරට භාජනය වෙන ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට ඇත්තටම කොහොමද මේක වෙන්නේ? ඔබ දන්නවා වැක්සීන් එක නම් දීපම වැක්සීන් එක කාර්යභාරය තමයි වැක්සීන් එක කියලා. දැන් මේ වෛරසයේ වැක්සීන් එක ගත්තොත් වෛරසෙම තමයි එකට ඇතුළු කරන්නේ. ඒක ඔබ දන්නවා ඉතින් වැක්සීන් නිෂ්පාදන ක්‍රියාවලිය ගැන විද්‍යාත්මක ගැඹුරෙන් හදාරන නම් එහෙම හදාරන්න කවුරුත් පුළුවන්. සරලවම වැක්සීනෙම වැක්සීන් එකට ගහන්නේ වෛරසෙම තමයි. වෛරසයේ අහිතකර අණු ප්‍රවාහය ඉවත් කරලා මම මේ සරලව කියන්නේ අහිතකර අණු ප්‍රවාහය වෙනස් කරලා වෙනස්කමකට භාජනය කරලා වෛරසය එකට ඇතුළු කරනවා. එතකොට ඇඟ තුලින් ප්‍රතිශක්ති කරන පද්ධතිය තුළින් ප්‍රතිදේහ නිපදවන්න ගන්නවා. ඊට පස්සේ එන්නත් කරපු අදාළ වෛරසට අදාළ වෛරසෙ පිටින් ආවට පස්සේ හදව ප්‍රතිදේහත් එක්ක ලටම් කරනවා. ඕකයි ක්‍රියාවලිය. රයිට්. එතකොට ඔකලට පැහැදිලි වෙනවා මේ වෛරසය විනාශ කරන්න බෑ කිසිම වෛද්‍ය ක්‍රමයක් වගේ. කරන්න තියෙන එකම දේ තමයි ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් තමයි වෛරසෙත් එක්ක සටන් කරන්නේ. ඔය විල බටින ක්‍රමවේද. පෙරදිග ක්‍රමයේදී මේකට පැහැදිලි වශයෙන්ම තියෙනවා. බටහිර ක්‍රමවේදයෙන් මිනිස් යටත් කරන්න හදන බටහිර වෙද මාෆියා විසින් පෙරදිග ක්‍රමවේදයේ රෙඩේ හැදෙන්න කලින් ප්‍රතිශක්තිකරණය අපි කියන්නේ පවර් බූස්ට් කරනවා කියලා බූස්ට් කිරීමෙන් ක්‍රමවේදයක් මගින් වෛරසය ආරක්ෂා වීමේ පිළිවෙලක් තියෙනවා සිංහල දේශීය ආයුර්වේද වෛද්‍යකම තුල. ඉන් එකක් තමයි මම මේ කිය අපි ඔකල දන්න විදිය මහසෙන් වෙද ආරණේ අමිල සංජීව වෙද මහත්මයාගේ ප්‍රතිශක්තිකරණ ඖෂධය. ඒක ඔයගලන්ට YouTube එක ගහලා බලන්න අමිත සංජීවේද මහත්මයාගේ ප්‍රතිශක්ති කරන ඖෂධය ගැන ඔයගලන්ට හොඳට හොයා ගන්න පුළුවන්. ඒක ඔයගලන්ටම ගවේෂණය කරලා හොයා ගන්න පුළුවන්. ආයුබෝවන් ශ්‍රී ලංකා YouTube නාලිකාව තව අධ්‍යයනය කරන්න තව නාලිකා කීපයක් තියෙනවා. මේ මම දන්න විදිහට මහසෙන් අරන්නට ඔෆිෂියල් YouTube channel එකක් නැහැ. ඒක මහසෙන් ගම්පහ මහසෙන් අරන අමිල සංජීවේද මහතාගේ ප්‍රතිශක්ති කරන ඖෂධ කියලා ගවන් පස්සේ ඒක හොයා ගන්න පුළුවන්. මේක මේ දැන් අලුත් ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේද සහ පසු ප්‍රභේද එද්දී මේ දරුණු තත්ත්වයේ වාර්තා වෙන සමයේදී මේ එතුමා එහෙම ප්‍රතිශක්ති කරන තිබ්බ ප්‍රතිශක්ති කරන ඖෂධය තව පොඩ්ඩක් යාවත් කාලින් කරලා තිනවා. යාවත් කාලින් වෙච්ච ප්‍රතිශක්ති කරන ඖෂධය පානය කරන්න මේ ප්‍රතිශක්ති කරන ඖෂධය අපි මගේ පියා එවාගේ මම දැන් මගේ ශිෂ්‍යයෝ එවාගේ ශිෂ්‍යෝ කීප දෙනෙක් එවාගේ මන්ද අපි දන්න කෙනා සල්වාසින් මේගොල්ලෝ පානය කරනවා. මේ විතරයි අමිල සංජීව වේද මහත්මයාට පින් සිද්ධ වෙන්න ඕනේ. අමිල සංජීව වේද මහත්මයා නිසා හුඟක් මේ පිරිස මේකෙන් ආරක්ෂා වෙලා ඉන්නවා. මේක ලංකාවෙන් ප්‍රතිශතයක් ගත්තොත් සුළු පිරිසක් තමයි මේක දන්නේ පානය කරන්නේ. මහසෙන් වේදාරණට ගියා ගිහිල්ලා දිනන මේ කොරෝනා හතරේනි වසංගත කාලේ තත්ත්වය තියෙන කාලේ මං ගියා. ඒ මහසෙන් වේදාරණේ කිසිවෙකු මුකාවන්න ඒව පළදින්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට එච්චර ෂුවර් මේවා සංගීතය හැදින්නේ නැහැ. ඉතින් දහස් ගණන් සෙනෙක ඉන්නවා. එතකොට මේ රැලි හතරත් මේ රැලි හතර තුලදී පෙත්සම් ගාලා මේ මහසෙන් නරන බැසුවා. මෙතන ජනරාශියක් සිද්ධ වෙනවා වසංගතකාරී තත්ත්වයකට හේතු වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ කරා. කිසියෙට පොසිටිව් වුණේ නැහැ. අවසානයේදී උත්සවශ්‍රීන් නැවත විවෘත කරේ මේ ස්ථානයේ.
වෙනකරු ලූ කියන දේ මගේ ඇස් දෙකෙන් දැක්කේ මේ ස්ථානයේ දවන්ත يعني මහසෙන් විදම් අරණට දවන්ත පිරිසක් කියන වෙද කටයුතු සඳහා ඒන සියලු දෙනාටම මේ වෙද කටයුතු කරන වෙදකම් ලබා ගන්න සියලු දෙනාටම මේ ප්‍රතිශක්ති කරන ඖෂධ මේ කොරෝනාෙන් වැළකෙන ඖෂධ ලබා දෙන කියලා තමයි අපිට මම දැනුවත් වෙන්නේ කෙසේ නමුත් එතන කාර්ය මණ්ඩලය කිසිවෙකු මෙහෙත් හදන අය කිසිවෙකු මහසෙන් වෙද ඒ අරණ වෙද මහත්තයා කිසිවෙකු මේ කිසිම ආවරණ පල මුගව ආවරණ මුකුත් එම ස්ථානයේ පලඳින්නේ නැහැ මොකද ඒක මම ඇස් දෙකෙන් දැක්කා. ඒතකොට මේක මේ එක පළවෙනි වසංගය දෙවෙනි වසංගය තුන්වෙනි වසංගය හතරවෙනි වසංගය දෙකෙන් තත්ත්ව හතර තුන මේ කිසිවෙකු න පොසිටිව් වෙලා නැහැ. කිසිවෙකු කොරෝනා වසංගයෙන් පීඩා විඳින්නේ නැහැ. ඒතකොට මේ ඇවිල සිංගල වෙදකමේ තියෙන විද්‍යානුකූලත්වය. පැහැදිලි වශයෙන්ම මේ කොරෝනාව ජෛවීය ගරානා මාෆියාවක්. ඒක අපි වෙනම කතා කරමු. මේක ඇත්ත වශයෙන්ම සාපි දන්න දෙයක් තමයි. සාමාන්‍ය ජන සම්මතයේ සාමාන්‍ය හිම්බිරිස්සාවක් හැදුනත් බටීර වෛද්‍ය ක්‍රමයට කරනට වැඩිය හොඳට ප්‍රතිකාර ක්‍රමවේදයේ සිද්ධ වෙන්නේ ආයුර්වේද සහ දේශීය සිංහල වෛද්‍ය ක්‍රමයේ බල ජන සම්මතය අපි තියනවා ඒ නිසා හුඟක් දෙනෙක් කියනවා අම්පෝ මේකට මම මේකට නම් මේ බෙස්ටෙන් යන්න බෑ මේක ගලවලා මයින් කරගන්න මං යනවා ආයුර්වේද කරන්න මං යනවා සිංහල වෛද්‍යකම් කරන්න කියලා ඒක සාමාන්‍ය මේ රටේ තියෙන භූමියේ පවතින යථාර්ථය. එතකොට මේ කොරෝනාව කියන්නේ හිම්බිරිස්සා පරම්පරාවෙම ඉන්න දරුණු කෙනෙක් රයිට් ඉන්න දරුණුම කෙනෙක් නමුත් සාමාන්‍ය සිංහල වේද මහතුරුන්ට ආයුර්වේද වේද මහතුරුන්ට මේක තවත් එක හිම්බිරිස්සාවක් විතරයි. ඒක එළියට එන්න දෙන්නේ නැහැ. දැන් ආයුර්වේද වෛද්‍යවරු සටන් කරනවා මේ ඒකලටත් මේක දෙන්නේ කියලා. ඔයගොල්ලෝ බතක තියාගන්න ලංකාවේ මම මේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කරපු ආයුර්වේද දේශීය පාරම්පරික වෛද්‍යරිකයෙක් කරපු සූද සාකච්ඡාවකින් මම පස් ගත්ත දැනුමකින් මම කතා කරන්නේ ඒකෙදි ලංකාවේ විතර නෙමෙයි ලෝකෙම ලංකාවේ තත්ත්වය ගැන කතා කරමු. බටහිර වෛද්‍යවරු බටහිර වෛද්‍ය ක්‍රමයේ හැරුණකොට අනිත් සියලු වෛද්‍යකම ප්‍රධාන වෛද්‍ය ක්‍රම විදිහට සලකන්නේ නැහැ. ඒකෝල ඒවට කියන්නේ වෛකල්පිත වෛද්‍ය ක්‍රම කියලා. ඒකෝලංග එක තමයි ප්‍රධාන ඒක තමයි එක කියලා තමයි සලකන්නේ. එහෙම තියාගෙන ආයුර්වේද වෛද්‍ය සභා වෛද්‍යවරු සහ බටහිර වෛද්‍යවරු අතර අවුරුදු ගානක නඩු ක්‍රියාවලියක් යනවා. ඒ කියන්නේ ඒක ළඟ වෙන්නේ කිසිම ලෙඩකට මේ වෛකල්පිත වෛද්‍යවරු ඉවත් කරන්න තමයි ඒකල නඩු කියන්නේ. ඒ කියන්නේ මේ රටේ ප්‍රධානම දේ වෙන්නේ මේක. මේකට ප්‍රතිකාර කිරීමේ අයිතියක් නැත කියන නඩුව තමයි යන්නේ. ඒකෙදි බටහිර වෛද්‍යවරු පරදිනවා. බටහිර වෛද්‍යවරු පරදිනවා. ඒකෙදි වෛකල්පිත වෛද්‍යවරු නෙමෙයි මේකල වෛද්‍යවරු විදියට හඳුන්වන්න ඕනේ කියලා ඒ නඩුවෙන් ජයග්‍රහණය කරනවා. නමුත් එක ගැසට් එකක් පාස් කරගන්න බැරි වෙනවා. ඒ තමයි වසං ගෝලීය වසංගත තත්වයකදී ගෝලීය වසංගත තත්වයකදී නිරෝධායන අවස්ථාව ක්‍රියාත්මක වෙනකොට වසංගතකාරී තත්වයක් ක්‍රියාත්මක ප්‍රකාශනපත් වුණොත් ඒක සාමාන්‍ය බඩේ අමාරුවක් කියම අපිට සාමාන්‍යයෙන් බඩේ යන ගන්නවා. ඕක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ওই බඩේ යෑම වසංගත තත්වයක් කරොත් බටහිර වෛද්‍යවරුන්ට හරහා කිසිවෙකුට ලංකාව තුළ ඒ ප්‍රතිකාර ඒ සඳහා ප්‍රතිකාර කිරීම නීතියෙන් තහන. ඔන්න ඕක තමයි මාෆියාව කියලා කියන්නේ. රයිට්. ওই නීතියෙන් තහනම පවතින මොහොතේ තමයි මේ ලොකු ගේම් එකක් ලංකාව තුළ ආයුර්වේද වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු මේ ගහන්නේ. මේ මාෆියාව තේරුම් ගත්තන් පස්සේ මට සත්‍ය කතා කරන්න ඉන්න බෑ. මොකද මම යථාර්ථවාදී විදිහට මට කතා කරන්නම ඕනේ. එතකොට මේ වගේ තත්ත්වයක් තියාගෙන ඒ කියන්නේ එතකොට දැන් ඒක හොඳ දෙනෙක් කියනවානේ අයියෝ මේ මෙච්චර දෙයක් තියෙන කොහේනම් සිංහල වෛද්‍ය ක්‍රමයේ විස්කම් කෝ ආයුර්වේද විස්කම් විස්කම් පාන්න අත් බැඳලා තියෙන්නේ විස්කම් පාන්න අත් බැඳලා තියාගෙන තමයි මේ වගේ විස්කම් මේ පාන්නේ. මේක නිදහස් අවකාශය තිබ්බනම් මේකම කොහොම සිංහල වෛද්‍යවරු මේ එන්නත් තෝන්නේ එන්නත් නැතුව සිංහල ආයුර්වේද වෛද්‍යවරු ටිකට නිදහසේ ඒකලන්ට වැඩේ කරන් යන දුන්නා නම් ඒකලන්ගේ ඒකලන්ට රාජ්‍ය අනුග්‍රහය දුන්නා නම් රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනේ. රාජ්‍ය අනුග්‍රහය දීලා මේ වැඩේ රාජ්‍ය අනුග්‍රහය කෙසේද අඩුම තරමේ දැන් අපි බටීර වෛද්‍ය ක්‍රමයේ හොඳ කිරීමේ සුව කිරීමේ ක්‍රියාවලිය පොඩ්ඩක් ගමු. බටීර වෛද්‍ය ක්‍රමයේ මේ 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 කොරෝනා හැදුනයි කියලා මුකුත්ම කරන්නේ නැහැ. නිකන් තියන් ඉන්නවා. නිකන් තියන් ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම බෙහෙතක් නැහැ. බෙහෙතක් නැහැ කියලා කියන්නේ කොරෝනා හැදුනට පස්සේ බෙහෙත් වලින් හොඳ කරන්න බෑ. ප්‍රතිශක්තිකරණයේ පද්ධති ඔස්සේ යා සටන් කරලා ප්‍රතිශක්තිකරණ පද්ධති ඔස්සේ යා ඒක ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ ජයග්‍රහණය කරන අතරතුර අර අතුරුපාල එනවානේ. ඒවට කරන හෙදකම් ක්‍රියාවලිය තමයි බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? හුස්ම ගන්න බැරි වෙනවා.
සිහිනැති ස්වභාවයට එනවා. ඒ වගේ ඔක්සිජන් දෙන්න, ඔක්සිජන් තත්ත්ව දෙන්න, ඒ වගේම ඒ කරන අතුරුආබදයේ වෛරසය නිසා එන උෂ්ම ගැනීමේ අපහසු වගේ අවස්ථාවලදී ඒවට ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය තාක්ෂණය තමයි දෙන්නේ මෙතන. නැතුව පෙත්තක්වත් දියරයක්වත් නැහැ කොරෝනා හොඳ වෙන්න කියලා. ඒක අංක එකට මතක තියාගන්න. මේක හොඳම දේ තමයි අපේ වෛරසේ ආපු මුල් පරිණ මේක ආපු මුල් කාලේ ලෙඩ් වෙයි රෝගින් වාතාවරණ එකයි එක්කෙනයි දෙන්නේ. ඒතකොට එක්කෙනෙක් දෙන්නේ වාර්තා නැතනදී ආශ්‍රිතය පළමු ආශ්‍රිතය දෙවෙනි ආශ්‍රිතය කියලා බුද්ධි අස දාලා හොයාගෙන හිල් අල්ලලා ඒකලංග නිරෝධායන මධ්‍යස්ථාන වලට දැම්මා. ඊට පස්සේ දෙවෙනි ඒවරලි එද්දි කිව්වා පොඩ්ඩක් හරි අපහසුතාවයක් තියෙනවා නම් ළඟ මැදි රෝහලට කියන්නේ කොරෝනා මර්ධන නිරෝධායන මධ්‍යස්ථාන කියලා ප්‍රතිකාරක මේ මොකද්ද මේ පරීක්ෂණය කරගන්න. ඊට පස්සේ ඕන් සතු ඕන් ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න කියලා. කියන්නේ පොඩ්ඩක් හරි එකට අමාරුත් තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? දැන් කියන්නේ හුස්ම ගන්න බැරි නම් විතරක් ස්පීතාලට එන්න. මොකද ස්පීතාලටක පිළිලා ඇත්තම කතාව තමයි හුස්ම ගන්න බැරි වෙන අවස්ථා. ඒකල කරන්නේ මොකද්ද? අපි ගත්තොත් කොරෝනා රෝගියෙක් අපි කියමු වාර්තා වුණයි කියලා, වාර්තා චැටි ඔන්න එනවා යුනිට් එකෙන් එනවා වසංගත මර්ධනයකින්. අපි මේ රජයේ ක්‍රියාවලිය කරන්නේ ආවිල්ලා වාව ගෙනියනවා. ගෙනිහිල්ලා ඇත්තම කරන්නේ ඔව මොනිටර් කරන විතරයි කරන්නේ. වට කන්න මොන දෙනවා සාමාන්‍ය විදියටම ඔයාගේ අර පොඩ්ඩක් මනස මේවා කරන්න. මොකද සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා බලනවානේ මේ අපි මාව ගෙනත් තිබමට මොකුත් දෙන්නේ නැහැ කියලා. ඔයාගේ අර වාට පොඩ්ඩක් මේ බෙහෙත් දෙනවයි කියලා අඟවන්න ස්වභාවයකින් වගේ සමහර වෙලට ඇත්තනම් මේ අතුරු ආබාධ වලින් වැළකෙන්න දෙන යම් කිසි ටැබ්ලට් එකක් දෙනවා. නමුත් කොරෝනා මාස් දෙන්නේ කියලා මොකුත් දෙන්නේ. සමහර වෙලට විටමින් සී දෙනවා, විටමින් සී දෙනවා, විටමින් සී දෙදී මොනිටර් කරනවා, උෂ්ම ගන්න අමාරුම ඔන්න ඒ වැඩේ කරන ඔක්සිජන් ටික දෙන ඒ ටික කරන අතුරු ආබාධ ටික කරන. මේක මේ අව탁සිර කරලා නෙමෙයි කතා කරන්නේ. මේක තමයි මේ සිංහල වෙදකමේ කරත්, සිංහල වෙදකමේ කරත්, සිංහල වෙදකමේ වෛරසය නසන්න නෙමෙයි තියෙන්නේ, ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම තමයි තියෙන්නේ. බටීර වෛද්‍යකමේ අඩු උතුරෙන් ප්‍රතිශක්තිකරණ ශක්තිමත් කිරීමේ ක්‍රම වේදයක් නෑ තියෙන්නේ. ඔහේ බලන් ඉන්නවා, බලන් ඉන්නවා, එයාම වැඩේ කරගෙන යනවා. අතුරු ආබාධ આવොත් ප්‍රතිකාර කරනවා. නමුත් බටීර සිංහල වෛද්‍යකමේ වෛරසය, සිංහල වෛද්‍යකමේ වෛරසය මරන්න දෙයක් නැති වුණාට හැදෙන්න කලින් ප්‍රතිශක්තිකරණය බූස්ට් කරන ක්‍රම වේදය තියෙනවා. ඒ වගේම තමයි හැදුනට පස්සෙත් වෛරසය නසන්න බැරි වුණාට සිංහල වෙද මොනවද අපි කියන්නේ සිංහල ඔසුමගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අර වැටෙනවනේ. දැන් ලෙඩක් හැදුනහම ඒක බූස්ට් කරන ක්‍රම වේදය සිංහල වෛද්‍යකමේ ආයුර්වේද තුල තියෙන. ඒක එහෙම ක්‍රම වේදයක් බටීර වෛද්‍ය ක්‍රම තුලේ නැහැ. කිසිම තැනක් කරන්නේ නැහැ බටීර වෛද්‍ය ක්‍රම තුල කරන්නේ. මොනිටර් කර කර බලන් ඉන්න අමාරු වෙනකොට ඔය අහවල ඒ වෙල ටික කරනවා. ඔක්සිජන් දෙන්න බැරුණොත් ඔක්සිජන් ටික දෙනවා. ඒ නිසානේ මෙච්චර මැරෙන්නේ. ඒ නිසානේ මෙච්චර මැරෙන්නේ. ඩෙංගු වලට කරන්නේත් ඕකනේ. ඩෙංගු වලට කරන්නේ, ඩෙංගු කියන්නේ වතුරෙන් හොද කරන මේ ලෙඩ. ඩෙංගු වලටත් බෙහෙත් නැහැ. ඩෙංගු හිත නැහැ. ඒ කියන්නේ සමහර අය කියන්නේ අපි ස්පීතාලේ ගියා මුකුත් කරේ නැහැ කියලා. මුකුත් කරන්න බෑ වටේට වෛද්‍යකම වේනේ. කරන්නේ ඒකෙත් වතුර මැන මැන දෙනවා. අතුරු ආබාධ ආවන් පස්සේ ඒවට ඒ වෛද්‍ය තාක්ෂණය. ඒ තාක්ෂණය දෙනවා. ඊට පස්සේ ඒවට දේවල් දෙනවා. නැතු වෛරසය මර්ධනය කරන්න එකක් නැහැ. සිංහල වෙදකමෙත් වෛරසය නසන්න එකක් නැහැ. හැබැයි සිංහල වෙදකමේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඉමුන් සිස්ටම් එක බූස්ට් අප් කරන ක්‍රමවේදය තියෙනවා. ඒක ඉතාමත්ම විද්‍යානුකූලයි, ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදයක්. ඉතින් මම දන්නේ මේ ලංකාවේ අපේ කරුණද කියලා. ලෝකේ අපිට හදන්න බෑ. ලංකාවේ ඒ දැනුම නීතියෙන් වහලා තියෙන්නේ. ගැසට් එක පාස් කරේ නැහැ. ඒක අවසාන තිබ්බේ, අවසාන හිටපු මෙමෙතුමිය ගාව තිබ්බේ. ඒක පැහැදිලිව කියනවා ගිහිල්ලා බල කරත් ඔප්ෂන් දෙකයි තියෙන්නේ. ඒ ගැසට් එක ගැහුවොත් යාට ලබන සැරේ නොමිනේෂන් හම්බෙන්නේ නැහැ, සහ වෛද්‍යරු ස්ට්‍රයික් කිරීමකට ඒක බලපාන. ඔන්න ඔබ තමයි මාෆියාව කියලා කියන්නේ. මේ මාෆියාව ඉතා දරුණුයි. මම මේ ගැන ඉස්සරහට කතා කරනවා සාමාන්‍ය පුරවැසියෙක් යථාර්ථවාදී විදියට. ඉවසර ගන්න බැරුව තමයි මේ කියන්නේ මේවා. මොකද ගොඩක් දේවල් සමහර අය දන්නවා, සමහර අය දැනගෙන මෙච්චර පෙරලා ගස්සලා කියන්නේ නැහැ. ඉතින් අඩුමතර අපිට ඕනේ නැහැ. මම කියන්නේ බටහිර විතර අයින් කරන්න ඕනේ, පෙරදිග තියෙන්න ඕනේ, පෙරදිග අයින් කරන්න නැහැ. මේ සුව මොකක් කරේ ක්‍රමවේදයක් තියෙන මේ දෙකේම සහයෝගය ගන්නවා. බටහිර ක්‍රමවේදයේ තියෙන ඉතාමත් හොඳ තාක්ෂණික ක්‍රමවේදයක් ICU beds, ඒ වගේම ඒ උෂ්ම ගන්න බැරුණාන් පස්සේ ඔක්සිජන් දෙන තාක්ෂණය, ඒවා බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන හොඳ දේවල්. අපි මෙතන කරන්නේ හයිබ්‍රිඩ් දෙමොහොත්.
වෙද කක්කරි රෝගී කරන් ගියට පස්සේ සිංහල වෛද්‍ය කමින්මගින් න්යාටි ප්‍රතිචක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න දෙනවා සිංහල වෛද්‍ය සහ ආයුර්වේද වෛද්‍යරෙන්ගේ සහාය අරගෙන යම් කිසි මොහොතක අර්බුදකාරී තත්ත්වයක් ආවොත් අර බටහිර වෛද්‍ය තාක්ෂණය ඔස්සේ කරන අර ක්‍රියාවලිය කොහොමද කරන්න ඕගනේ වෙන මොකුත් කරන්නේ නැහැ මොනිටර් කරගෙන බලන් ඉන්න ගතිය බලන් ඉන්නලා අර ටික කරන් දෙන්න ඕන ඉතින් ඇයි ඕක කරන්නේ නැත්තේ නෝමේ ප්‍රශ්න වෙලා තියෙන්නේ එතකොට මේ අපි හුඟක් ඔය නිරෝධායන මධ්‍යස්ථානවල මේ කියනවා මේ අවුව තපින් එළියට දානවා අවුව තමයි ඉතින් කරන්නේ අවුව තපින් එළියට දානවා මේකත් මේ වෛරසයට හොඳයි මේ වෛරසය අර අවුවට මේ අවුවට නිරාවරණය වුණ පස්සේ වෛරසය පඩපණ වීමේ කියන න්‍යායක් තියෙනවා නේද අවුව තපින් එළියට දානවා එතකොට මේ ඔච්චර තමයි ඒකලෝ ඒ බටහිර ක්‍රමවේද කරන්නේ ඉගෙනේ වෛරසය මැරලා යන එකක් දෙන්නේ නැහැ. ඉතින් හැබැයි නීතියෙන් අත්බැඳලා තිනවා මෙන්න මේ පැත්තට. මේක ඇත්තටම දෙමුහුම් වෙන්න ඕනේ. ඇත්තටම තනි කාඩවත් කරන්න බෑ. බටහිර වෛද්‍ය තාක්ෂණේ කොහොමද මොනිටර් කරන්නේ? ඒගොල්ලෝ කරන මොනිටර් එක කරගෙන ඉන්න අතරතුරදී ICU බෙඩ් එක හරි මොකේ හරි ඉන්න අතරතුරදී අර ක්‍රමවේදයක් යන්න ඕනේ. මොකද දේශීය සහ සිංහල වෛද්‍ය ක්‍රම කියන්නේ නිකන් කාබනික වෛද්‍ය ක්‍රමයක් වගේ. ඒක රසායනික නෙමෙයි. නමුත් අපි දන්නවා බටහිර ක්‍රමවේදය කියන්නේ තනික රසායනික ක්‍රමවේදයක්. අතුරුආබාධ තියෙනවා. කාබනික ක්‍රමවේද අතුරුආබාධ නැහැ. ඒ නිසා මේ කරයි කියලා රෝගියට මුකුත් වෙන්නේ නැහැ. පාරම්පරික ගොඩ වෙද්දු නෙමෙයි. පාරම්පරික හරි වෛද්‍යවරයෙකු ආයුර්වේද වෛද්‍යරු සැබෑ වෛද්‍යරයෙකු. ගේ ප්‍රයෝජන ගන්න අපි දන්නවා සමුගක් ආයුර්වේද වෛද්‍යරු කියලා ලංකාවේ අපි කියන්නේ වෙනම කතාවක්. මේ දේශීය වෛද්‍යරු ලියවෙන්දලා තින්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ. මොකද ඒගොල්ලන්ට යාපන්චින් මොකක් හරි තන සහතිකයක් ගන්න ඕන නිසා. මේ සමහර ආයුර්වේද වෛද්‍යරු ඉන්නවා ඒ ලෙවල් මෙඩිසින් කරන්න ගිහිල්ලා ඒ ලකුණු මදි වෙලා ඊට පස්සේ ආයුර්වේදයට ගිහිපුවා. එහෙම අය නෙමෙයි මම මේ කියන්නේ හොඳ මේ අමිල සංජීවද මහත්තයා වගේ ඉතාමත්ම දක්ෂ ප්‍රවීණ ඒ වගේම මම අඳුරන වේද මහත්මෙක් ඉන්න මේ වේද මහත්ම ප්‍රසිද්ධියරුවත් කැමති නෑ නුඹ කරා. මම නම කියන්න බෑ මම මගේ මිත්‍ර වේද මහත්මේ. ඒ වගේ දක්ෂ වේද මහත්වරුන්ව ගේ සහයෝගය අපි ලබා ගන්න ඕනේ. අරගෙන මේක අඳුරන මිශ්‍ර කරන ක්‍රියාවලිය ගන්නු නැත්තම් මේක ඉවර වෙන්නේ නෑ තවවරුන්. හිතන්න එපා වැක්සින ක්‍රියාවලිය ගහුවයි කියලා. මේ මිනිස්සු මැරණ එකවත් ලෙඩ වාතය වෙනකොට එහෙම අඩුයි. අපි කියන ලංකාවේ 100%ක් වැක්සිනේ කරයි කියලා. මහලු ක්‍රියාව වෙනසක් වෙන්නේ නැහැ. මේක මේ විදිහට මනෝ. මේකෙන් වෙන්නේ ඊනියා ආත්ම විශ්වාසය පුද්ගලන්ට එන එක විතරයි. මම කලින් කිව්වා මේ වීඩියෝ එකෙන් කියන්නේ වැක්සිනිය ගහගන්න එපා කියලා නෙමෙයි. මේක වර්ධවව ටා ගන්න එපා. මේ කියන්නේ වැක්සිනිය ගහගන්න එපා කියලා නෙමෙයි. වැක්සිනිය කියන්නේ සීට් බෙල්ට් එකක්. ඔයා හිතන විදිහට වැක්සිනිය වට ගන්න ඕනේ කියලා නම් ඔයා ගහන්න ඕනේ. ඔයා හිතනවා නම් ඔයාට වැක්සිනිය සුදුසු නැහැ කියලා ඔයා වැක්සිනිය ගහන්න නැති වෙනවා. නීති පද්ධති මගින් ටොකු ඇනලා එංග බදල ඇදගෙන ගිහිල්ලා වැක්සින් එක ගන්න බෑ. ඒක නීති විරෝධී, ඒක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පැහැදිලි වශයෙන්. මේ එතකොට මම අර නැවත පාරක් කියවම අපි දන්න හුඟක් ගෙවල මම හැමෝගෙම කොරෝනා පොසිටිව් වෙච්ච අය ගැන අහලා බැලුවට පස්සේ මම පොදු දෙයක් තමයි දැන් අර ඉස්සල්ලා එඟට අමාරුවත් තිබ්බ ඉස්පිතාලේ එන්නේ කිව්වට දැන් ගෙවල්වල ඉන්න කොරෝනා ඇදිච්ච හුඟක් අය විටමින් සී පැත්තක්වත් දෙන්න කවුරුත් එන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ අමාරුවක් වුණොත් එන්න. ඒ කියන්නේ මොකද්ද? ඔන්නෝ තමයි බටහිර වෛද්‍ය ක්‍රම වේද. ඕක හෙම්බිරිස්සාවක්. හෙම්බිරිස්සාව හැපටිය ප්‍රතිශක්ති කරන පද්ධතිය තුලින් මෙයා ෆයිට් කරන ගන්නවා. ඇඟෙන් ප්‍රතිදේහ නිපදවනවා. ඊට පස්සේ වයසෙන් අයින් කරනවා. ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වල වෙන ඔන්න අප්සෙට් වෙන්න ගන්නවා. මේ ප්‍රතිශක්ති කරන පද්ධතිය කියන්නේ මේ ස්ට්‍රෝං මෑන් බොඩි බිල්ඩර්ස් කියන එකෙන් නෙමෙයි සමහරට කැහැට පුද්ගල ඉන්න පුළුවන්. ඒගොල්ලන් ප්‍රතිශක්ති කරන පද්ධතිය තාමත් ඉහළ මට්ටමක තියෙනවා. අපි හොඳට පැහැදිලි දෙක දෙයක් තමයි අරක්කු සිගරට් බොන අයට ඉතා අමාරු වෙනවා. හෘද බාධ තියෙනයට අමාරු වෙනවා. දියවැඩියා තියෙනයට අමාරු. මේ මැරුණ අය ගොඩ දෙනෙක් මහලු අය ගොඩ දෙනෙක් වෙනත් රෝගාබාධයෙන් පෙළෙනවා. මොකද ඒකින් ඒක ස්වභාවිකයි. මොකද මහලු අයගේ සහ ඔය කියන වයස් කාණ්ඩ අයගේ ප්‍රතිශක්ති කරන්නේ අඩුයි. ඒතර මෙහෙම අයට තමයි අපි දේශීය වෛද්‍ය ඇත්තටම මැරුණු අයට ওই අවස්ථාවේදී මොනිටරින් කර කර ඉන්න වෙලාවේදී සිංහල පෙරදිග වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගත්තා නම් ওই මැරිච්ච අයගේ අඩක් අඩු කරගන්න පුළුවන්. නිසක වශයෙන්ම අඩක් අඩු කරගන්න පුළුවන්. මේ අවස්ථාවේ නම් බං දැන් අපි දන්න හඳුන්න අය ඉන්නවා. නිවසට වෙලා ඔය ඉන්නවා. ඒගොල්ලෝ ඒවන්ට
විටමින් සී පැත්තක්වත් දෙන්න කවුරුත් එන්නේ නැහැ. ඒගොල්ලන්ට කියලා තියෙන අමාරුවත් කෝල් කරන්න කියලා. ඒගොල්ල බොන්නේ සිංහල බෙහෙත්. සිංහල බෙහෙත් බොන්නේ. එතකොට දින 14 තුල ඩිෆයින් කරන ප්‍රතිදේහ නිපදවනවා. ඉතින් යන ඕක තමයි ඕක මේ රජයට තියෙන රජයට පස්සේ බයින් මොනවද ඕක තමයි මේ විද්‍යාත්මක ක්‍රම බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදී ඕක. ඔහේ තියෙන එක. ඔහේ තියෙන එක. පෙරදිග ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදී නැහැ. මම බටහිර වෛද්‍ය ක්‍රමවලින් බයින්නේ නැහැ. මම ඒකේ විපුල ප්‍රයෝජන මම අරන් තිනවා. මම ගොඩක් දේවල් කරගෙන තිනවා වෛද්‍යක මමත් ලෙඩ රෝග හැදුනට පස්සේ ගොඩක් දේවල් කරන මගේ මං හඳුරන තාවත් හොඳ මගේ පවුලෙත් ඉන්න බටහිර වෛද්‍යවරු මගේ පුංචි අම්ම බටහිර වෛද්‍යවරු මගේ ආච්චි අම්ම බටහිර වෛද්‍යවරියක් තව නෑ වෙන කීප අපේ පවුලේ විශාල පිරිසක් බටහිර වෛද්‍යවරු මගේ අපේ පවුලේ වෛද්‍යතුමා ඉන්නවා ඉතාමත්ම මේ අපි මාත් එක්ක ගොඩාක් මිතුරු කෙනෙක් එතකොට මට බටහිර වෛද්‍ය ඒ වගේ මගේ පාසල් මිතුරු ඉන්නවා ඉතින් බටහිර වෛද්‍ය කරනත් කිසි ඇරියසලක්වත් ඒ වගේම බටහිර වෛද්‍ය ගැන කතා කරනවාද කියන්නේ මම බටහිර වෛද්‍ය කෙනෙක් ඉතමං මම කියන්නේ මොන ක්‍රමවේදයෙන්ද ප්‍රයෝජන ගන්න පුළුවන් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ අපිට බලලා මැටියෙන් උනත් කමන්නේ මීවල නම් ඒකයි වෙන්න ඕනේ මම හෝමියපති වෛද්‍ය ක්‍රමවේදයෙන් ප්‍රයෝජන ගන්න දින හෝමියපති වෛද්‍ය ක්‍රමෙන් තමයි මගේ පුතුගල රෝගී මම හොඳ කරගත්තේ මම ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය අරන් තිනවා ඒකෙන් ඒ වගේම මම අරන් තිනවා මිශ්‍ර ක්‍රමවේද හීලියෝපති වෛද්‍ය ක්‍රමවේදය කියලා එකක් ඒක ඇවිල්ලා පාරම්පරික වේදකම ආයුර්වේද වේදකම ඒ වගේම මේ 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 බටහිර වේදකම කියන ඔක්කොම සංකලන වෙලා හැදිච්ච එක ලාංකික අපේ වෛද්‍ය තුමින්ගේ වේද සම්පදායක් ඒකෙන් තමයි මගේ මිග්‍රේන් මම සදාහට හොඳ කරගත්තේ ඒ වගේම සිංහල වේදකම අරන් තිනු මම හුඟක් වෙලාවට හෙම් සෙම හෙම් බ්‍රිස්සාවක් හැදුනට පස්සේ යන්නේ සිංහල ඒ මං අඳුරන ඒ වේද මන් මට නම කියන්න බෑ ඒ වගේම බටහිර වෛද්‍ය ක්‍රමයේ තුගක් වෙනකොට මම යනවා දැන් උගක් වෙලා කියන්නේ මේ මේ වෙන අතුරු ආබාධ වශයෙන් විශේෂයෙන්ම හෙම්බ්‍රිස්සාව වගේ තත්ත්වෙකින් නෙමෙයි දැන් මෑතකදී මට ඇඩැප්ටර් ස්ට්‍රේන් එකක් ආවා ඒ කියන්නේ ඇඩැප්ටර් මසල් එකේ පොඩි ඇවිලිල්ලක් වුණා ව්‍යායාම කරද්දී ඒ අවස්ථාවේදී මම බටහිර වෛද්‍ය ක්‍රමයට ගිහින් ඒ නිසා මට මේ බටහිර එහෙම අන්තවාදී ජාතිවාදයක්වත් නිජාතිකත්වයක් එහෙම මොකුත් නැහැ මම මේ කියන්නේ හරි දේ අපි කරන්න ඕනේ ඒක තමයි ස්කෙප්ටික් සංශයවාදීගේ දැක්ම වෙන්නේ එතකොට මේ ඔය මැරිච්ච අයගෙන් භාගයට භාගය අඩුම භාගයට භාගයක් අඳු කරගන්න තිබ්බ නිකම් මොනිටර් කර කර බලන් ඉන්න වෙලාවේ ප්‍රතිශක්තිකරණය බූස්ට් කරලා දෙන්න අපි මේක හොඳටම පැහැදිලි දැන් තත්ත්වය දැන් ඔය ගෙවල්වල ඉන්නවා මොන තරම් ඕගොල්ලෝ හොයලා බලන්න මම මේ මේ වීඩියෝ එක කරන මොහොතට මම කලින් ඇහුවා කවුරු හරි ඇවිල්ලා ප්‍රතිකාරය එව මෙව කරාද කියලා මොකුත් නැහැ ඇවිල්ලාවත් බලන්නේ නැහැ කියන්නේ උස්ම ගන්න අමාරුවත් එන්න ඔකයි තත්ත්වේ ඒගොල්ල මේ සිංහල බෙහෙත් දැම්බුන්නේ එතකොට ඒගොල්ලෝ ඔය කියන කසායක මොනවා තව අමද සංජීව විද්‍යාමාත්‍ය විෂ නසන ඔසුවක් තියෙනවා ඒකත් මේ කොරෝනා හැදිච්ච අයට තියෙන එකක් ඒක ෆයිට් කරන්න හොඳ මේක ඒක එයා පානය කරනවා තව වටී කියන පානයක් එයා මට කියන එක මම එච්චර දන්නේ නැහැ වටී කියන ඖෂධය ඉතින් කොරෝනාව කියන්නේ ඇත්තටම හෙම්බිරිස්සාව තියෙන හෙම්බිරිස්සාවෙන් දරුණුම කෙනෙක් කොහොම වුණත් මොන කම කරත් කාලාන්තරයක් යනකම් මේ සෞඛ්‍ය ආශ්‍රය ක්‍රමවේද ඒ විදිහටම යන්න ඕනේ ඒක ඉතින් හැමෝම දැන් කරනවානේ සැනිටයිසර් භාවිතය මුඛවඩම මුඛාවරණය ඒ වගේම විශේෂයෙන් මූණ අතපය අල්ලන්න එපා ඒක තමයි ප්‍රධානතම දේ ඒක ඉතින් හැමෝම දන්න දෙයක්නේ මේ මම නම් කියන්නේ අත් දෙකේ දුරින් ඉන්නේ කියලා මේකලු කියන්නේ මීටර මෙච්චර ප්‍රමාණයක් කියලා මම කියන්නේ දෑතේ දුර ප්‍රමාණය තියාගන්න කියලා මගේ නිර්දේශය එක එකනක නතර පුළුවන් තරම් එකනක නතර පරතරය අඩු කරගන්න ඒ වගේම තියෙන අතරේ අර අමිල සංජීව වේද මහත්මයාගේ ප්‍රතිශක්ති කරන පානය එක මතක තියාගන්න ප්‍රතිශක්ති කරන පානය හරි වැක්සීන් හරි මොකක් වුණත් ඔබ මුඛ විශේෂයෙන් ප්‍රතිශක්ති කරන පානය ගත්තම පස්සේ හුඟක් දෙන දැන් ඕක කිව්වන් පස්සේ මේ වීඩියෝ යන්න පුළුවන් මට මේක කලින් කියන්න ඕන දෙයක් ප්‍රතිශක්ති කරන පානය අමිල සංජීව වේද මහත්මයා ප්‍රතිශක්ති කරන පානය කියලා කියන්නේ මුඛ ආවරණයක් නෙමෙයි වෛරසය යනවා වෛරසෙ ගියාට සමහර විටවත් දන්නේවත් නැහැ ඔයාලා වෛරසය ආවයි කියලා. ඒක ඇවිල්ලා එයා ඇඟෙන් ප්‍රතිහේදී හදන ක්‍රියාවලිය කරලා ඒක ඉවරයි. ඒක උදාහරණයක් වශයෙන් මේ ප්‍රතිශක්ති කරන පාන මුකුත් නොගත්ත මගේ ඥාතිවරයෙක්ට කොරෝනා පොසිටිව් වෙනවා ඒක හඳුනාගන්නේ මෙහෙම එයා වැඩ කරන බැංකුවේ.
කෙනෙක්ට කොරෝනා හැදිලා ගෙන යාවේ. ඕනම කෙනෙක් අමාරු වුණාට පස්සේ යන්නේ ටෙස්ට් එකක් කරන්න. ඒකෙන් කොරෝනා පොසිටිව් කියලා වාර්තා වුණාට පස්සේ මුළු සෙක්ටර් එකේම බෑන්ක් ඒ කියන්නේ සෙක්ෂන් එකේම මේ PCR පරීක්ෂණ කරා. ඒකෙදි මගේ ඒ ඥාති වෙන එම මාමනි වාර්තා පොසිටිව් වුණා. මොනිටරින් කරා. ඒ සමස්ත නිරෝධායන සමය තුළම මුකුත් දීලා නැහැ. එහෙම අඩුම තරමේ කිමුමක්වත් නැහැ. දැන් ওই පරීක්ෂණය සිද්ධ කරේ නැත්තම් මෙයාගේ ඇඟේ ওই වෛරසය තිබිලා ප්‍රතිදේහ හැදිලා සටන් කළේ ඊතලෙම ඉවරයි. මුකුත් පිටට වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මුකුත් ආබාධයක් නැත්තම් ගන්නවත් නැහැ. ඒ වගේ මේ ප්‍රතිචක්ති කරන පානේ කියන්නේ කොරෝනා රෝගීෙක් ඇසුරු කරොත් වා ඒ මොහොතේ රෑන්ඩම් ටෙස්ට් එකක් කරොත් ඔහු දන්නවනේ පෝස්ට් එකක් තියෙනවා. නෙගටිව් කියලා දෙයක් જાතියක් නැහැ පුතා. පොසිටිව් හා PCR නොකරපු කට්ටියක් ඉන්නේ කියලා පෝස්ට් එකක් කරනවා. ඒක බිහිලුවට දැම්මත් ඒක තමයි ඇත්ත කතාව. දැන් මේ මොහොතේ තත්ත්වය ඔබ අහමු ලෙස PCR පරීක්ෂණයක් කරොත් මේ මොහොතේ සමහර විට සම්භාවිතාව ඉතාමත් වැඩි ඔබත් පොසිටිව් වෙයි. ඉතින් මේ ප්‍රතිශක්ති කරන පානය කරා හෝ පානය කරලා ඒක මේ මුඛාවරණයක් නෙමේ වෛරසේ නොයා ඉන්න නාස්පුඩි හවස්සක් නැහැ නේ. වෛරසය සමහර විට වාගේ ඇතුළට යයි. එයා සටන් කරයි. සටන් කළ ඉවර වෙලා වා දන්නේවත් නැහැ වල හැදුණද කියලා. පරීක්ෂණය කරොත් සමහරට ඒ සමහරට ශේෂසෛලදී ශේෂසෛල වලින් පෙන්නන මේ හැදෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ශරීරය කියන්නේ කොහොමද බැක්ටීරියා වෛරස් ගුදමක් මේක. උදාහරණයක් වශයෙන් දැක ඔබ වවුලෙක් කාලා වවුල් සුප්පයක් බිලයි කියලා මතයක් තියෙනවනේ ඔක ආවේ එක මතයක්. ඒ වගේ කොටියෙක් අපි කෑවොත් කොටි සංහතිය විනාශ වෙලා යන වෛරස් ටිකක් තියෙනවා. මොකද අපේ ශරීරයට අපි එක් එක් ජීවි ගස් වැන්දලට ඒ වගේම ශරීරයට ජීවි විශේෂයෙන් විශේෂයට ගැළපෙන පරිදි ඒ පරිසර අනුගත වෙන පරිදි වෛරස් බැක්ටීරියා අපේ සෑම ජීවිය තුළම ජීවත් වෙනවා. වෙනස තියෙන්නේ අපිට අපේ ජීවි විශේෂ හරියන වෛරස් සහ බැක්ටීරියා කාම සමායයට වෙන සතෙක්ට ගැළපෙන්නේ නැද්ද වෙන දුන්නා. ඒ වගේම තමයි සත්තුන්ගේ. සත්තුන්ගේ ජීවි පරිසර දේහයන් තුල ඒවා ඉතාම සහයෙන් ඉන්නවා. නමුත් පරිසරය මාරුකොල්ල අපේ ඇඟට එනකොට එයාට ඉන්න බෑ. එයා ඒකට හැඩගැසෙන්න බලනවා. එයා අපි ඒ හැඩගැසීමේ ක්‍රියාවලිය තමයි මේ යන්නේ මේ ප්‍රභේද වෙනස් වෙනවා කියන්නේ ඒක. එතකොට ප්‍රතිශක්තිකරණයේ තියෙන කෙනාටත් ඒක එයි. ඇවිල්ලා ප්‍රතිශක්තිකරණයේ තියෙනකොට ඒ පද්ධතියමකින් ප්‍රතිදේහ හදලා විනාශ කරයි. වා තිබ්බතන දීලවත් දන්නේ නැහැ. ඉතින් මේ ප්‍රතිශක්තිකරණ පාණින් කරන්නේ ඒක නේ. මේ මුඛවඩන් දාන් ඉන්නව නෙමෙයි. ඉතින් හොඳම දේ තමයි මොන දේ කරත් අර වෛරසය ඇතුළට ගන්නෙම නැති වෙන්න. ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය උපදෙස් ඒ විදිහට කරගෙන යන්න ඕනේ. ඕකම තමයි වැක්සීනිය වෙන්නේ. වැක්සීනිය මම අවංකෙන් කියනවා වැක්සීනිය ඔය කසායක තරම්වත් පවර්ෆුල් නැහැ. කසායක තරම් පවර් ඒක තමයි හරිම දේ. ඒක ඔයගොල්ලන්ට ගෙදරේ හදා ගන්න පුළුවන් කිසි වියදමක් කියන්නේ නැහැ. බෙහෙත් ටිකක් හොයා ගන්න අමාරුයි. ඒ තත්ත්වය තියෙනවා ඒක මම කියන්න ඕනේ. වැක්සීනිය බාලයි මේ කියන ප්‍රතිශක්තිකරණ පානෙට වැඩිය. නමුත් වැක්සීනිය කරන්නේ ඔකම තමයි. මොකද වැක්සීනිය කරන්නේ වෛරසය කිනීම අතුල්ලා දානවා. රහිත කරනවා. ඉවත් කරන වෛරසය ප්‍රසන් වෙනසකට භාජනය කරපු ඒ වෛරසය. ඊට පස්සේ යා ප්‍රතිදේහ හදනවා. ප්‍රතිදේහ හඳුනන පස්සේ මම ඒකත් කියන්නේ වෛරසය අතුල්ට එන්නේ නැහැ කියලා නෙමෙයි. මේ අංජු වලින් එනවා. මුඛවඩමක් නෙමෙයි. අංජු වලින් ආන පස්සේ ඔය මං කිව්ව විද්‍යානුකූල ක්‍රියාවලියම තමයි එන්නේ. හොඳම දේ තමයි මොන දේ කරත් වෛරසය ඇතුළට ගන්නව නැති වෙන්න දෙයක් කරනවා. ගන්නව නැති වෙන්න කරන්න තියෙන්නේ මුඛාවරණ පැලඳීම ඔය කියන කරුණ ටික තමයි. ඉතින් මට මේ සම්බන්ධව ගොඩක් කතා කරන්න ඕනේ වෙච්ච නිසා තමයි මම මේ බ්ලොග් එකෙන් ආවේ. තව විශේෂ කාරණයක් තමයි මේ කාලය තුලදී මේ ප්‍රතිශක්ති කරන පද්ධතිය හීන වෙන දේවල් කරන්නම නරකයි. දැන් මේ ඔය ප්‍රතිශක්ති කරන පාණය බීපු එක්කෙනෙක් එයා එක වර්ධවා තීරු කරන් තිබ්බේ ප්‍රතිශක්ති කරන පානිය බිව්වට පස්සේ වෛරසය ඇතුළේ නැහැ කියලා. එහෙම නෙමෙයි වෛරසය හැදෙන්නේ නැහැ කියලා අපි මේ සාමාන්‍යයෙන් කියන්නේ. වෛරසය ඇතුළේ නම් එයා ඒ නිසා රෝගී වෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. එතකොට මේකේ එහෙම දෙයක් නැහැ. මොක කරත් වෛරසය ඇතුළේ වෙනවා. එයා ඒ සටන් කරන ක්‍රියාවලිය යනවා. එතකොට මේ ක්‍රියාවලිය තුළදී මේ කාලය තුළ අපේ සෞඛ්‍යයේ රටා වලින් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි වැඩි දැන් මේ වර්ෂා කාලය නම් අපි වැඩි ෆෑන් ඒ වගේ නිරාවරණය වෙන්න නැහැ. මොකද හැම එකම ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වල වෙනවා.
තෙමෙන්න යන නරකයි වැටි. තෙමිච්ච ඇඳුම් ඇඳන් ඉන්න නරකයි. මොකද මේ පරිශක්ත කරන පන්ති දුර්වලයක් තමයි වෙන්නේ. ඒකෝට ඒවෙන් කොහොම තෙම්බිලිස ඇදෙනවද? ඇදුනට පස්සේ අර කපන මොකද්ද පයින්රි ලවුන්ට ඉනිමන් තබ්බ වගේ වැඩක් කරනවා. ඉතින් කොහොම නංගුවද? ඒ මං දන්න අඳුන කෙනෙක්ට කසාය බීපු කෙනෙක් මේ ඔන්න ඔය කොරෝනා පොසිටිව් වෙලා තියෙනවා. නමුත් ඒකත් වෙලා තියෙන අමුතු විදිහකට. ඒ කොරෝනා පොසිටිව් වෙලා තියෙන්නේ එයාට අමාරු වෙලා නැහැ. කොරසාස කසායට බීපු නැද්ද ඒ පවුලේ මේ වෙන කෙනෙක්ට අමාරු වුණාන් පස්සේ අන්න එතනදි පරීක්ෂා කරාන් පස්සේ පවුලෙම අන්න ඒ අයට තිබ්බා. ඉතින් මං කීයට හිතනවා ඇති මං කියන එක ඔයාලට දැන් පැහැදිලි වෙනවා ඇති කියලා. මේ తත්වය දේශීය සිංහල වෙදකමේ දායකත්වයෙන් සහ ප්‍රධාන දායකත්වයෙන් සහ බටීර වෛද්‍ය ක්‍රම වේද ඒ මොනවද අපි ඒවට කියන්නේ යුදේශයන් ඒ තාක්ෂණ සහාය මගින් මේක ගොඩදා ගන්න පුළුවන්. හැබැයි මේ මමත්වය අයින් කරගන්න ඕනේ අපිට විතරයි කරන්න පුළුවන් කියලා මේ බටීර මේ මාෆියා මේක නැවතුත් තමයි මේක තත්ත්වය අයින් කරන්න පුළුවන්. මොකද මේක තමයි මේ දැන් ඔය අපි කියන අමිල සංජීව වේද මහත්මයා සහතික ඒ කියන්නේ සාක්ෂි සහිතව අප්පු කරනවා. එයාගේ සාක්ෂි සහතික තියෙන එයාගේ වීඩියෝස් බලන්න. එයා තමයි බ්‍රැන්ඩික්ස් පොකුර මර්ධනය කරන්න විශාල දායකත්වය සැපේ. එයා කමාන්ඩෝ රෙජිමේන්තුවට මේක සපයනවා. ඒවා පාලනය කරගෙන මෙතුමා ඉන්නවා. මෙතුමා ඉතාලියේ බෙහෙත් යවලා තියෙන ගිය පාරේ. ඒ වගේ ඉතාලියේ හිටපු ශ්‍රී ලංකාව රසක් ඔවුන්ගේ ජීවිත බේරගෙන තියෙනවා මේකේ. නමුත් මේ එළියට එන්නේ නැහැ. මොකද මාෆියාව විසින් මේක වහලා තියෙනවා. මේ කාරණේ බුද්ධිමත් වෙන ඔබ මෙතන තමයි තියෙන්නේ. මොකද මට මේ වෙන ව්‍යසනේ දැකලා කට වහගෙන ඉන්න බෑ. මොකද මේ තුල විශාල මාෆියාවක් දැවැන්ත ඩ්‍රාම එකක් නාඩගමක් ක්‍රියාත්මක වෙන නිසා සත්‍ය දැනගෙන නොකිය ඉන්න බැරි වෙන නිසා මම මේ වීඩියෝ එකෙන් වීඩියෝ එක මම ඔයාලට දෙන්න හිතුවා. මේක ඩවුන් වෙද්ද නැහැ, ෆ්ලැග් වෙද්ද නැහැ. එහෙම වුණොත් ඩවුන්ලෝඩ් කරලා ඔක්කොම වෙන සයිට්ස් වලදී ෂෙයාර් කරගන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.